දෙදා ස්විස්සේ ඔක්තෝබර් මස පහලොස්වෙනිි දින අතිවිශේෂ ගැසත් පත්‍රයක් ප්‍රකාශර පත් වනාා ඒ ගැසත්පත්ත්‍රය කෝවි රෙගලාසි වලට සංසෝධනයක් ලෙසයි ප්‍රකාශර පත් වුණේ එහි අනු අටවෙනි වගන්තය සඳහන් වෙනවා අදාළ ගැසත් පත්‍රවල සඳහන් ප්‍රතිපාදනවලට අමතරව. තවදුරටත් ප්‍රතිපාදන එවගේම නිරෝධයන රීති සකස්කරීමට සෞක්‍යසේ වාධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියවක් තිබෙන බව ඒ අනුව ආයතන සහ ක්‍රියාකාරකම් හතලස් අටක් සම්බන්ධයෙන් සෞකිසෙවා දැශ්චන්රාල්වරයා විසින් නව රෙගුලාසි එමත් නැත නිරෝධයන නියෝග ප්‍රකාශයට පත්කර තිබෙනවා මේ තිබෙන්නේ ඒ නිරෝධයන නියෝග. ඒ අනුව මීට පෙර අවස්ථා කීපයකදිම සෞකිසවා දශ්චන්නරාල්රයා නිකුත් කරන ලද සියලුම නියෝග අවලංග වෙනවා. අදාල ඔක්තෝබර් මස පහලොස් වින්ද පහලොස්විනිදින ගැසත්පත්ත්‍රියත් මෙම නියෝගත් පමණයි බලාත්මක වන්නේ යනුව අනිකුත් සියලුම නියෝග අවලංගුවෙනවා. එනිසා විශේෂෙන්ම මහජනතාව රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන මේ පිළි බඳව අවධානයෙන් දැනුවත්කමින් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාසකරු ලබනො. එනිසා මේ නියෝග සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානී යොමු කරනවා සෑම අවස්ථාවකදිම මේ නියෝග සම්බන්ධයෙන් දැනුවත්ව තිබිය යුතුයි රාජ්‍යආයතන පුද්ගලික ආයතනඒවගේම සේවකයින් ඒවායි කල්මනාකරුවන් සුපවයිසර්වරුන් සැම කෙනෙක්ම සම්බන්ධව දැනුවත්ව ති බිහිතුයි ඒ නිසා විශේෂෙන් මේ ගැන මෙ ආධසාකච්ඡාවිදි අපි ප්‍රකාශකරන්ඩ අදහස් කරනවා. මෙහිදී වර්තමානය කෝවිD නීතිය සම්බන්ධයෙන් බල පැවැත්වෙන්නේ එද්දාස් නොමසි අනුහතේ එදස් අටසසි අනුුවහතේ අංක තුුණදරන නිහෝදාන සහ රෝග වැලැක්වීමේ ආක්ජාපනත. එවගේම එදදාස් නමසි විසිපයේ ඊට අදානව ප්‍රකාශයට පත්වෙච්චර ගුලාසිය. එවගේම ඉන් පසුව විශේෂයෙන්ම ඔක්ටෝබර් මස්ස විසි පස්වනි දින ප්‍රකාශයට පත්වුණු ගැසත් පත්්‍රය සහ ඊයේ දින ඊයේ මධ්‍යම රාත්වී සිට ක්‍රියාත්මක වන අද දින සිට සෞකෙසේවා ද්‍යක්ෂ ජනරල්වරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති මෙම ගලා ක්‍රියාත්මක වන්නේ විශේෂෙන්ම මෙම රෙගුලාසිවල සඳහන් කරනු වනවාද කියල ප්‍රකාශකිරීමට කැමති ප්‍රථමෙන්ම මේ රෙගුලාසිවල සඳහන් වන ආකාරයට අද ඉඳලා මෙයි මස තිස්සෙක් විනිඳ දක්වා කාලය තුළ සෑම දිනකම රාත්‍රී කාලයේ එකොල්හත් පාන්දර හතරත් අතර කාලයේදී ඇදිරි නීතිය නෙමයි ක්‍රියාත්මක වන්නේ නමුත් වාහන ගමනාගමනය යම් ආකාරයකට සීමාවීමක් සිදුවන. වාහන ගමනා ගමනය සීමාවන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා නොවේ. සාමාන්‍යයෙන් එදිනිෙදා සිදුවන අත්‍යවශ්‍ය කටයුතු ද්‍රව්‍ය ප්‍රවාහණය එලවුලු ප්‍රවාහණය ආහාර ද්‍රව්්‍ය ප්‍රවාහනයඒවගේම ඒ ඒ පලාත තුළ තිබෙන යම්කිසි ආකාරයක රාත්‍රී මගේ ප්‍රවාහන රථ ඒව ක්‍රාත්මකවීමට හැකියාවක් තිබෙනවා හැබයි ඒ හැරුණු කොට වෙනත් කටයුතු සඳහා ගමන් කිරීමේ හැකියාවක් නෑ කුලි රත යොදා ගනිමින් එසේත් නැතිනම්. වෙනත්තාකාරෙක පුද්ගලික ගමන් කාලය තුළ සපුරාත අහනම් වෙනවා. අත්‍යවශ්‍යම රාජකාරයක් අත්‍යවශ්‍යම පාරිභෝක සේවාවක් සඳහා සේවය සපයෙන වාහනවලට පමණයි ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඒවගේම පුද්ගලීන්ගේ සංචාරණය මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම සීමාවෙනවා. මිනිසා මීට අනුගතව කටයුතු කළ යතුයි මෙය ශ්‍රී ලංකාව පුරාම සෑම පලාාතා කාශවිතවම ක්‍රියාත්මක වෙනවා. ඕනෑම ප්‍රදේශයකට මේ ආදාල වෙනවා. දහ රාත්‍රී එකකොල හත් උද ඇසන හතරත් අතර කාලේ මෙිහිදි ක්‍රාත්මක වන්නේ. නමුත් අත්‍ය්‍ය සේවා වගේම යම්කිසිකෙනෙකුට ඒ අවස්ථාවදි රෝහලට යන් අවශ්‍ය නම් ගැබිණි මාතාවක් නම් හරද රෝගියෙක් නම් මෙම සීමවන් බලපාලන්නෙ නැහැ. නමුත් අනිත් සියලුම දෙනාට මේ සීම ඒආකාරයටම බල පැවැත්වෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හෝ සෞඛ්‍ය ආරක්ෂණ කටයුත්තකට රෝගයකට හැරෙන්න්නට. වෙනත් කටයුත්තක් සඳහා මෙම කාල සීමාව තුළ අදාළ ප්‍රදේශ තුළ මාර්ගවල අතුරු මාර්ගවල සංචර්ණය සම්පූර්ණයෙන්ම සීමාවෙනවා. එවැනි කටයුතු යම් කෙනෙක් සිදු කළොත් ඒ නිරෝධයන රීතින්වලට පටහැනිම කටයුතු කරන ලද ක්‍රියාවක් ැටිට සලකා නීතිය ක්‍රියාත්ම කිරීමට සිදුුවනවා. එවගේම විශේෂෙන්ම දෙවැනි කාර්ණය ලිස අපිට සඳහන් කරන්න පුළුවන්. එවගේම මෙම රෙගුලාාසි වල රෙගුලාාසි හලස් අටෙන් පලවෙනි කාරණය හැටිට මේ සඳහන් වෙනවා. එනම් අද දිනේ ඉන්දලා. විශේෂෙන් හැ දින ඉදලා අපි බලාපොරොත්තු වෙන එවගේ ජනතාවගේ නිල්ලීමක් කරනවා. තමුන්ගේ හැඳුම් පත සෑම අවස්ථාවකම රැගෙන අනු ඇතක හැඳනුම් පත නොමැතිනම් ඒ අයට විශේෂෙන්ම විදේශ ගමන් බලපත්‍රය නැත්තන් රියදුරු බලපත්‍රය හෝ රැගෙනයාට හැකියාවක් තිබෙනවා හැඳනුම් පත නොමැතිමයිට නමුම් සාමානෙන් හැඳුන්ප තියෙනවා හැම අවස්ථාවකදීම අත්‍යවශ්‍ය රාජකාර කටයුතු. එවගේ තමාගේ ඉදිනෙදා රාජකාරයට වාර්තාකිරීම රාජකාරයෙන් පිටවීම අරුණුකොට වෙනත් කටයුතු සඳහා මාර්ගයට එනවනම් විශේෂෙන්ම. ඩුබාන්ඩ ිදී ගැනීම සඳහා එවැනි අවස්ථාවකදී. හැඳුනුම් පතේ අංකය අනුව තියනය පමණයි ගමන් කළ හැකේ. මේ අංකේ අනුව යන්ුවෙන අදහස් වෙන්නේ හැඳුරුම් පතේ අවසා නාංකය එම නැත්තම් පාස්පෝට් එකේ අවසා නාංකය නැතත් රියදුරු බලපතරංකේ රියදුුරු බලපත්‍රය අවසානාංකය උත්තුවන්කය තිබෙනවා නම්. එවැනි අයට විශේෂෙන්ම එම අවස්ථාවේදී. ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා ඔත්තු අංකේ සහිත දිනයක උදාහරණයක් හැටියට අද දිනය මැයි මාසේ දොළොස්වෙනිදා. අද දිනේදී ගමන් කර හැකි වන්නේ තමන්ගේ හැඳුරුම් පත්තේ අවසාන අංකය දෙක හතර හය හෝ අට තියෙනයට පමණයි. හෙට දින දහ තුන්වෙනි ද දිනය හට දිනේද ගමන්කිරීමට හැකියාවක් ලැබෙන්නේ තමන්ගේ හැඳුරුම් පතේ එ ඒවගේම තුන පහ. හත නමය මේ වගේ අංකතිය නයට විතරයි. කෙසේ වෙතත් බිඳුව නැමති අංකය ඉරටු අංකයක් ලෙස් සලකනවා යනුව ඉරට්ටේ දිනයක් තියනෝ නම් එවැනි අවස්ථාවක් ගමන් කරන්න පුළුවන්. කෙසේ වෙතත් යම් කිසි කෙනෙක් තමන්ගේ හැඳනුම් පත නොමැති අවස්ථාවකදි පමණයි විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරන්න පුළුවන්, එවැනි ආකාරයට එවැනි බලපත්්‍ර දෙකක්. චනිිලෙස ය කෙනෙක් භවිතා කලොත් එවැනි අයට එරෙහිවා නීතිය ක්‍රියාත්ම කිරීමට කඩිතු කරනවා නත් සෑම ශ්‍රීලාංකික පපුරවැශටියයක්ම හැඳුම් පත භාවිතාකිරීම අනිවාර්ය වෙනවා. එගේ එවැ නොමැති අවස්ථාවකති ග්‍රාම සේවා නිලධාරිවරේක්ගෙන් ඒ පිළිබඳව සහතිකයක් ලබාගත යුතුයි. නමුත් හැඳුනුම් පත නොමැති විදේශකයෙන් සිටනවා ඔවුන්ට ඔවුන්ගේ රිය බලපත්‍රයක් හෝ එමන් දැත්තං ගමන් බලපත්‍රයක් භාවිතාකිරීමට හැක අවක්ති වෙනවා. වංචනිික ලෙස මේවා භාවිතා කකිරීමට හැකියාවක් නෑ. එනිසා මේ කටයුතු මේ ආකාරීෙන් ක්‍රියාත්මක වෙන්න ඕන මෙය කිසිසේත් සෞඛ්‍ය කටයුත් අක්හෝ. රාජකාරි කටයුත්තක් සඳහා එෙදිනට බලපාන්නනෑ පුද්ගලි කාංශීවේවා. එවගේම රජයන්සේ වේවා. රාජකාරරි කටයුත්තක යම් කෙනෙක් නිරත පබෙනෝනක්. ඒයට ඒ රාජකාරි සඳහා සුපුරුදු පරිදි වාර්තාකරීමට හැකියාවක් තිබරෙනෝ නොමුත් අනිකුත් කටයුතු සඳහා මෙය මැයි තිස්සක දක්වාම බල පැවැටවෙනවා ඔතු අංක සහ ඉරට අංක තමන්ගේ හැඳරුම් පත්වල අවසාන අංකයවන දිනේදි පමණයි ඕවනට පිටට පැමිණීමට හැකියාවක් ලැබෙන. මෙහිදී විධ ප්‍රශ්න සමාජයේ මතුවන්නට පුළුවන් විශේෂයෙන්ම ස්වාමී පුරෂයා සහ බිරිඳ දෙදෙනගේ අංකක . රට අංක නැතවම් උතුවංක නොවන අවස්ථාවදි කටයුතු කරන ආකාරය ඒ සම්බන්ධව ඔවුන් සාකච්ඡා කර කටයුතු කළ යතුයි. මේ විශේෂෙන්ම මේ නිර්ණයක පණවල තිබෙන්නේ කොවිදරෝගය මර්ධනය කර ගැනීමට ඔබේ සහය ලබා ගැනීමට මේ පාලනය කර ගැනීමට ිසි ජනතාවගෙන් අපි ආයාචනා කරනවා යම් අපාස්ුතා මේ මගින් මතුවන්නට පුළුවන් අපේගැන දන්නවා නමුත් අනිවාර්රෙන්ම මේ අංක ක්‍රමයට හෙටදින සිට අනුගත වන ලෙස. කෙසේ වෙත් ඔබ. රජකාරියකට යනවානං පුද්ගලික ආයතනයක එඒවගේම රජය ආයතනයක මේ අංකක්‍රමේ බලපානේ නැ. නොමුත් ඔබ වෙළඳ පොළවෙත යාමේදී වෙනත් ගමන් බිමන් යාමේදී. ඒ පලාාත තුළ වුවත් මේ ආකාරයට මෙම අංක්‍රමේයට අනුගතව පටයුතු කළ යුතුයි. එය වගේම පලාතෙන් තවත් පලාතකට යාමේදී. අප යේ සඳහන් කළ ආකාරයටම එම ක්‍රමය ක්‍රියාත්මක වෙන ලබනවා විනෝධ චාරිකා එවගේම නෑදෑ ගමන්. ආගමික චාරිකා එමෙන්ම වෙනත් ආකාරයේ නිමාඩු ගතකිරම් මේ සඳහා පලාාතකින් තවත් පලාාතකට යාම සපුරා තහනම් ඒ කටිතුු ආකාරයටම සිදුවෙනු ලබනො.ඒ වගේ විශේෂෙන්ම විශේෂ නිරෝධයන නියෝගේ කාරණාකීපයක් පිළිබඳව සඳහන් වෙන. පොදු ප්‍රවාහණ සේවා සහ කුලී රත ගැන, පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට හැකියාව තිබෙන්නේ ආසන මට්ටමට පමණයි. එවගේම කුලිර කාර්රතයක සහ ්‍රීෝධරථයක රේදුුර හැරණුකොට දෙදෙනෙක් පමණයි. එවගේම උපයෝගිතා සේවා සම්බන්ධයෙන් අවම කාර්මණ්ලයක් යොදාගන්නා ලෙස දැනුම්දී තිබෙනවා. එමෙන්ම රජේ කාර්යාල පුද්ගලික කාර්යයාල අවම කාර්මණ්ලයකින්. ොදගන්නාලි ැනම්ද තිබෙනවා රජ කාර්යාල සම්බන්ධ රාජ්‍ය පරිපාලන අමාත්‍යන්සේ චක්‍රලේකනයක් නිකුත් කර තිබෙන. හැකිතාක් දුරට නිවසේ සිට වැඩකරන ක්‍රමවේදයන් පරිපාලකින් විසින් හඳුවාදී යුතුයි. ඒවගේ පුද්ගලිගේ යම්කිසි අවස්ථාවකදී කමිටුවක් එසතන ඇතිනම් එම ආයතනය තුළ. ැවීම පවත්වන්නේ නම් ඒ උපරිම සංඛ්‍යාව දහයකට සීමාවෙනවා ඊට වඩා වැඩි පිරිසගේ රැස්වීම් පැවැත්වීමට හැකිාවක් නෑ. ඒ මේ කෝවිත් කාලය තුළේ යම් යම් කරුණු සාකච්ඡා කිරීමට පමණයි. එසේ නොමැති නම් ඒ සඳහා වර්ුවල් නැත්තංම් තාක්ෂණය මගින් පැස්වම් පැවැත්ව යුතුයි. එමෙන්ම වැඩමුලු සම්මන්ත්‍රණ සම්පූර්ණයෙන්ම තහනම්. එමෙන්ම අපනයිනය අරමුණු කරගත් කර්මාන්ත ආදිය සම්බන්ධයෙන් ජයිව බුබලයන. ල්ප ඇ ඒ පත්වාගනයට හැකියාවක් තිබෙනවා. ඒවගේ සුපිරි වෙලඳ සැල් සියයට විසිපහක ප්‍රමාණයකට ධාරිතාවයෙන් පාරිබෝගීන් ඇතුළු කළ යුතුයි ගන මීට එකයි දසම පහක ධාරිතාවයක් එක් පුද්ගලයකුට තිබිනාකාරයට එම පාරිබෝගිකින් ඇතුල් කිරීම සිදු කළිතුයි. එමෙන්ම සාප්පු සංකීර්ණ මූල්්‍යයායතන බැංකු රෙදිපිල්ලි ඒවගේ සිල්ලර වෙලඳ සැල්. විවෘර්ත වෙලඳ පොල පොල මේ සියල්ලෙීම සියයට විසිපහක ධාරිතාවයකින්. එකයි දස ගනමීට එකයි දසම පහක ප්‍රමාණයක් එක් පුද්ගලයකුට ඉඩ තිබෙන පරිදි. ඒ අයතන පෞත්වාගනයාමට පුළුවන්. එවගේම කෘෂිකර්මාන්තයට අදාළ කටයුතු සාමාන්‍ය ආකාරයට ද්‍රීම් නැමති සංකල්පයයටතේ. දුර තබා ගැනීම, එවගේම සසන ආචාර විදි. අත් පිසුදුර ගැීම මුහුණු වරණ පැලදීම යන සංකල් පැඇති පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඒවාගේ බේකරි වීදි වෙලඳන් බාබර්සාප්පු රූපලාවන්න්‍ය ආයතන මේ සම්බන්ධයනුත් සියයට විසිපහක ප්‍රමාණයකට පමණයි පාරිභෝගිකින් ඇතුළු කර ගැනීමට හැකියාව තිබෙන්නේ. එවාගේම විශේෂයෙන්ම ජංගම වෙලදුන්ට අදාළ සෞඛ්‍යරක්ෂණ විදි අනුගමය කරමින් කටුතුකිරීම හැකියාවතියෙනවා. ඉදන පිරවුම්මල් ඉදිකිරීම ස්ථාන. ඒ ආකාරයටම අදාළ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි අධිකරණ විශේෂෙන්ම සියයට විසිපහක ප්‍රමාණයකින් පවත්වාගෙනයාමට හැකියාවක් තිබෙනවා ඒවාගේ බන්ධනාගාරවලට, අමුත්තන් නැැඹීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒවගේම රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, මාර්ගය උපදේශවලට අුව අදාළ අමුත්තන් ඒවගේ ඒ කටයුතු සිදු කළ යුතුයි. දිරා දිවාසුරකුම් අධ්‍යස්ථාන පෙරපාසැල් පාසැල්. විශ්වවිද්‍යාල උපකාරක පන්ති මේවා වසාතිබෙනවා. ඒවගේ මංගල උත්සව පැත්වීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් යම් විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා. ලගම ඥාතීන් රෙජිස්්ටාර්වර්යාද සාක්ෂිකරුවන්ද ඇතුළුව පහළොස් දෙනෙගින් යුත් කණඩායමකට එඒය කරගැනීමට හැකිියාවත්යනවා පිටස්තර පුද්ගලගින් තොරව විවාහයක් ්‍රලියාපදිංචිකිීම සඳ. නමුත් මගුල් උත්සව පැත්වීමට හැකියාවක් ලැබෙනි නැහැ. ඒවගේ අවමංගල්ල උත්සව සඳහා. උපරිම පුද්ගලින් පහළවක් සහභාගිවන්න ඕනේ ඒවගේම පැවිසි හතරක් කාලය තුළ ඒ කටිතු අවසන් කරන්න ඕනි කෝවිD මරණ හැර කෝවිD මරණවලට විශේෂ ක්‍රමවේදයක් සකස්කර තිබෙනවා.ඒවගේම උත්සව සාධ ඉක්්‍රැස්වීම් නිවෙස් තුළ පැවැත්වෙන සාධ පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒවගේම පන්සල් පල්ලි කෝවිල් වැනි පූජනය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් පැවැත්වීමට හැකියාවක් ලැබෙන් නැහැ. බෝඩිින්ංග නිවාසවල නව පුද්ගලයායන්ට නවාතැන් නොදිය යුතුයි ඒවගේම ඒවාත් බ්‍රීම් සංකල්පේයට අනුගතව කටයුතු කළ යුතුයි. එමෙන්ම ව්‍යායාම ශාලා සහ ගෘහස්ත සාලා මෙයිම තිස්සෙක්වෙනිදින සිට දක්වා වසා ැබෙනවා. ඇවි ඇවිදි මන්තීරු ඇවිදීමට පමණක් වෘත. වන අතර මහජනයාට එක් රැස්වීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. සිනමාශාලා ළමාවුද්‍යාන සැනකෙලි සංගීස්තන්දර්ශන පිහිණුම් තටාක වසා තැබෙනවා ඒවගේම වෙරල පැස්වීම් පැවැත්වීමට අවසර ලැබෙන්නේ නැහැ. අවන්හල්වල සියයට විසිපා වන ආකාරයකට ආහාරපාන පරිභෝජනය කරන අවන්හල් අදාළ සෞඛ්‍යක්‍රම වෙද අනුගමනය කරමින් පාත්වාගෙනයාමේ හැකියාවක් තියෙනවාගේ අවන්හල්ලින් රැගෙන යන ිලිවරි සේවාවන් ද්‍රීම් සංකල්පය අයටතේ පවත්වාගෙනයාමේ හැකි අවක්තිනෝ මධ්‍යසාර අලවිශසැල් උදෑසන දහයේ සිට සවස හයදක්වා පමණක් විවෘතෝ තැබීමට අවසර තිබෙන්නේ. එවගේම පප් සහ බාර් සම්පූර්ණයෙන්ම වසා තැබෙනෝ කැසිනෝ සමාජසාලා ඔට්ටු මධ්‍යස්ථාන එවගෙන සම්බානා අයතන වසා තැබෙනවා. හෝටල් විවේකාගාර ගෙස්ටවුසස් සට විසිපහක ධාරිතාවකින් යුත්තව පාත්වාගෙනයාට පුුවන්. මේ කරුණු ගැන මෙම කරුණු හතලි සටසම්බන්ධව විශේෂෙන්ම පොලිසි අවධානය ොමුකරමින් කටයුතු කරනවා. එනිසා විශේෂෙන්ම අද දින සිට පැනවෙන වාහන ගමනාගමනය සීමවීමට ඔබ අනුගතව කටයුතු කරන්න. එය රහත්්‍රී කොලහැ සිට උදෑඇසන හතරදක්වා කාලය තුළ සිදුවෙන්නේ එනිසා අත්‍යවශ්‍ය සේවාවන් සපයන වාහන හෝ රෝහල් වෙත. සේවා සපයන වාහන ඇරෙන්න්නට වෙනත් වාහනවලට ගමන් කිරීමට හෝ පුද්ගලයින්ට පාගමනින් ගමන් කිරීමට අවස්ථාව ලැබිෙන නැ. නමුත් රෝහලකට යන ඕනෑ අවස්ථාවකදදි එසේ ගමන් කිරීමට හැකියාව තිබෙනවා ඒවගේම හෙටදිනේ සිට හැඳුණුම් පතේ අංකක්‍රමය ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා අපි භාවිතා කරනු ලබනෝ. ඒවගේම විදේශිකින් වෙනවා නම් එයායට ඔවුන්ගේ ගමන් විදේශ ගමන් බලපත්‍රේ අංක හෝ. ඒ ෙ ෙෂ දරු ාපත්‍රය අක භාවිතා කරට පුුවන්. දවසේ යම්දිනයක් ඔත්තේදිනයක් වනවනම් ඔවන්ගේ හැඳුනුම් පතේ හෝ ගමන් බලපත්‍රේ අසන උතුවන්කයක් තියනවනම් එදාට ඔුන්ට පැමිණීමට ළුවන් රට්ටේ දිනයක් වන නම් ඒයාකාරයට පැමිණීමට පුළුවන්. මීට අනුගතව කටයුතු කරන ලෙසට විශේෂම ජනතාවගේ ඉල්ලාසිත්නවා. එඒවාගේ මෙම තියන ක්‍රියාකාරකම් වලින් අදාල අවසර ඇති ක්‍රියාකාරකම් සෞඛ්‍ය ක්‍රමවේධනුව. ටයතු යුතුයි අවසන නොමැති ක්‍රියාකාරකම්මලදී ඒවා ඉන් සම්පූර්ණයෙන්ම වැලකී සිට යුතුයි මේවාට අනුගතව කටයුතු නොකළ හොත් ඒ සම්බන්ධව ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා පොලිසිරි සිදුවනවා ඒගේ අතුරු මාර්ගවලින් ගමන් කරන පුද්ගලින් පිළිබඳව අද දවස පුරාම තුරතුරු ලැබී තිබෙනවා පලාාත්මයින් පසුකිරීමට ඒවැනි පුද්ගලින් මේ වන විටත් තිහකට අසන්න සංක්‍යාවක් අත්තඩංගුට ගෙන තිබෙනවා. ඒවගේම ඉදිරියේදිත් ඒ සම්බන්ධ කටයුතු කරනවා ඒ නිසා පලාත්ල යි හරහා ගමන් කිරීමේදී. යම් කිසි ආකාරයකට අවසර ලබාදී තිබෙන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගනයාමට අවශ්‍ය වාහනවලට පමණයි එයායට ගමන් කරන්න පුළුවන්. නමු අතුරු මාර්ගවලින් වෙනත් ආකාරයකට ව්‍යාජලිස ගමන් කරනවනම් එයායට රිහිවත් නීතිය ක්‍රාත්්ම කරනවා. මහජනතාව වෙතාපි කාරුණිකව දැනුම් දෙන්නේ මේ සියලු. ඒීත ියාත්ම කිරේද ඔබට යම් යම් අ පවස්ටා ඇති වෙනවාඒවාගේම දුෂ්කරතා ඇති වෙනවා ඒ ගැන සියල්ලක්ම අපි දන්නවා නොමුත් මෙවැනි තත්වයක් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර මෙවැනි තත්ත්වයක් රටතුළ ක්‍රාත්ම කරන්නේ මේ රෝගය වලක්වා ගැනීමට තිබෙන එකම විකල්ප ක්‍රියාමාර්ගය මේ වන බැවින් එනිසා ඊට අනිවාරයෙන්ම අනුගත වෙන්න ඕනනි එසේ අනුගත නොවී කටයුතු කළ හොත් අපේ සහෘරදයින් අපේ ඥාතීන් සමහරවෙලාවට නිදන් ගත ර ග යෙන අයිවලුන් සහටම අපෙන් සමුගන්නට පුළුවන් බොහෝ දෙනෙකුට රෝගය වැලඳන්නට පුළුවන් මේ වලක්වා ගැීමට ගත හැ එකම් පියෝර මේ පියවර වෙනවා. ලෝකයේ රටවල් භාවිතා කරන එකම මෙවලම වන්නේ මෙවැනි පියවර තියනිසා තවදුරටත් එන්නත් කරණය සිදුවන තුරු මෙවැනි ක්‍රියාමාර්ගට අනුග පටු කිරමිට සිදුවෙනවා. කෙේවෙතත් දැන තීරණයක ඇති පරිදි මේය ක්‍රියාත්මක වන්නේ මැයි මාසේ. ස්ස එක දින දක්වා අද දොළස්වන්දා තව දවස් දහ නමේක විතර කාලයක් තියෙන්නේ ඉති මේ කාලය තුළ මීට අනුගතවෙමින් ආරක්ෂකංශ පොලිසිය සෞඛ්‍ය අංශවෙස තමන්ගේ සහයෝග දක්වමින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂ කරනු ලබනවා.දනමුරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.